මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බවට ජනාධිපතිගෙන් සහතිකයක් සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වේ කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ මේ රට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි එහෙයින් සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිතුමා කියා සිටි. සෞඛ්‍ය ආරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරින. කොවිඩ් 19 මර්ධනයට රජයේ සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේය. එය මැතිවරණ අපේක්ෂා ජනතාවත් රටත් මාරාන්තික වසංගතෙන් බේරා ගැනීමට කළ මෙහෙයුමක් බව එතුමා කීය. මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. මේ තත්ත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. මැතිවරණයට අදාළ මූලික සැකසුම සකසා ඇති බවත් නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කරගන්නා බවත් මැතිවරණ කොමිසම සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන්ගේ අනිවාර්ය සහභාගිත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයිද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැලිවලට සහභාගී විය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන ප්‍රචාරයේදී සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බව මහින්ද දේශප්‍රිය මහතා කීය. මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්ධන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයද සභාපතිවරයා පෙන්වා දුන්නේ. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටළු ඇතිව හොත් අවශ්‍ය සහාය ලබා දීමටද ජනාධිපතිතුමාගේ එකඟතාව පළවිය. ජූලි මාස 31 වෙනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැනද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය. මැතිවරණ කොමිසමේ සිසු සමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ. අබේසේකර මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් ජනාධිපති ලේකම් ජී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. රාටිගල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. රත්නසිරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීවක මුණසිංහ යන මහත්වරුද සාකච්ඡාවට එක්ව සිටියහ.